මට බඩගිනි. ඔයාගෙන් උදේට කන්න නැතුණු දෙයක් හොයාගන්න තියෙනවා. හොඳයි. මේක කොහෙද අම්මද? බාම්පෙති අටකුයි කේල් ගෙඩි දෙකකුයි කෑව. මේ අද ජීන්ගේ පන්තියට යන්නේ නැද්ද? ඔව්. අයලීඩාව එතකොට අපේ ලෝකෙට ගේන්න කාලය ඉතුරු වෙනවා. අහ් මොනවද බලන්නේ? බිත්ති පෙරලයි කියලා බයද? මාර විහිළුව. අපි චුට්ටක් කතා කරමුද? ආ යුමි. කොහමද? ඒ අර බලන්න ඒ ඕරෙක්. ඒ එයා මොනවද සිසිත් එක්ක කරන්නේ? මේ ඕරෙක්. ඉතින් මට තර්ජනය කරනවද? මං ඇත්තටම මොකටද ඔයා කියන දේ අහන්නේ? මොකද මං වගේ ලස්සන ළමෙක්ට බෑ කියනවට බෑ. අනිත් අතට ඔයාට වෙන කරන්න දෙයක් නෑ. එන්නකෝ අපි අමුකෝ. දහවත් වන සියවසේදී හැම යුරෝපීය රටක්ම පාලනය වුණේ රජෙක් නැත්නම් කුමාරයෙක් යටතේ. ඔවුන් නිසා පීඩාවට පත් වුණේ දුප්පතුන්. ඒ මොනවද මේ වෙන්නේ? මම බලාගෙන හිටියේ ඔරිකුයි සිසි හැසිරෙන්නේ අමුතු විදියට. විශාල බදු බර. ඒත් බලන්නකෝ අර හර්බිය සීනිසියාව පැලෙනවා. ආඩ් මං කියන දේ ඇහෙනවද ආඩ්? අපිට කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා සිසි. කොහොමද ඉතින්? ඇයි මේ? එන්නකෝ. මම පැහැදිලි කරන්නම්. ඒත් මේක හරිම වැදගත්. ඉතින් අහගන්නකෝ. මං මෙහි ඉන්නේ කාලෙක ඉඳලා. ඉස්සර ඉඳන් මං දිනපොතක් ලිව්වා. මොකක්? ඒක දිනපොතක්. සිසීට ඒක හම්බ වෙලා. ඉතින් එයා දැන් මට තර්ජනය කරනවා. සිසි මට කියනවා යත් එක්ක මිතුරු වෙලා ඉන්න. හරිනේ. තප්පරයක් ඉන්න. ඔයාගේ මේ දිනපොතේ ලියෝකෝ ගැන හරි සියාන ගැන හරි තිබුණාද? ඔව්. මං සිසිට කියන දේ නොකළොත් එයා ඒ ගැන හැමෝටම කියයි. මොනවා කරන්නද මන්දා? දුක් වෙන්න එපා වරි. ඔයාලා නාන තටාකෙට ගියාම මම යුමි එක හොයා ගන්නම්. ඔයා බය නැතුව ඉන්නකෝ. මං එහෙම කළේ නෑ. මං කවදාවත් නහය හැරුවේ නෑ. තවත් නම් අහන්න එපා. ඔය කතාව නවත්තන්න ආඩ්. එයාට ඉන්න දෙන්න කරුණා කරලා. අතෑරලා දාන්න මං කියන්නම්. හොඳට බලා ගන්න ආඩ්. වරදක් නෑනේ. මේ බස් එක අලුත්ම තාක්ෂණයෙන් හදපු එකක්. විදුලියෙන් බලය ලැබෙන්නේ. වායු දූෂණයක් නෑ. හරිම වේගවත්. විදුලි බලයයි බලය දෙකමනේ. ඒ වුණාට මේක ගොළු බෙල්ලෙක් වගේද දන්නේ යන්නේ. මොකද මේ? අරේ අරේ හැමෝම නගින්න දැන්. මේ ඉඳ ගන්නවා ළමයා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද උනේ? මං කොහොමද දන්නේ? ඉන්න තැන්වලම ඉඳ ගන්නවලා. නාන තටාකයට යනකන් ඉන්න. සිසියාට තර්ජනය කරනවා? ඔව්, පුදුමයි නේද? ඔරික්ගේ දිනපොත අපි කොහොම හරි හොයා ගන්න ඕනේ. එයා ලියකෝ ගැන රහස හෙලි කරන්න කලින්. මම එයාගේ කාමරයට යන්නම්. උදව් ඕනේ නම් කියන්නම්. කරන දේ පරිස්සමෙන්. සුබ පැතුම්. මම ජෙරම්බයි ලීඩා. මාව ඇහෙනවද? මං ඉන්නවා ජෙරම්. ඔයා කතා කරනකම් බලාගෙන හිටියේ. මං ඔයාලගේ ලෝකෙ ගැන ඉගෙන ගත්තා.
ආඩ් ඇයි මොකද අමුතු දෙයක් වෙලා මොන බස් එකද මේක හරි ලස්සනයි නේද මට නම් අපි දැන් යන්නේ පැයට සැතපුම් දෙකක වේගෙ මේක වෙන්න බෑ මං වේගෙ වැඩි කළාට වේගෙ වැඩි වෙන්නේ නෑ හරි මම ලියකෝ පරීක්ෂා කරලා යමක් දැනගත්තොත් ඔයාලට කියන්නම් හරි තේරුණා මේ තියෙන්නේ අනේ මේ ඔරිග්ගිය අතුරු නෙමෙයිනේ හා මේක සිසිගේ ආ එයා මාව ගණන් නොගෙන ඉන්න එක දරා ගන්න බෑ එයා යුමී ගැන නම් ඇති තරම් වද වෙනවා ඉතින් එයා කැම කමරේ ඉන්නකොට මන් දෙයක් හෙව්වා හෙව්වේ එයාගේ පින්තූරයක් ඒ ඊට වඩා වටින දෙයක් ලැබුණා දැන් යාට බෑ මාව මග අරින්න මං කරන දේ වැරදි තමා ඒත් එයා මාව මග අරින එක දැන්වත් නවත්තයිනේ ඔක්කොම කපටි වැඩ තමා යුමි දිනපොත හොයාගත්තද නෑ සිසියකි දෙයක් හොයාගත්තා ඔයා හරි එයා ලියෝකෝ ගැන දන්නවා ඒත් ඒක මොකද්ද කියලා දන්නේ නැහැ ඒත් දන්න දේව ප්‍රචාරය කරන්න යා ලෑස්ති අපුයි අහන්න එයාලා ආපහු එන්න කලින් නොරිග්ගි දිනපොත කොහොම හරි හොයා ගන්න ඕනේ ගණන් ගන්න එපා කරන්න ඕන දේ මම දන්නවා අපේ තාත්තයි මායෙක චිත්‍රපටියක් බලන්න යමුද මොකද හිතන්නේ බෑ ආ මං ඔයාලට සලකනවා වැඩි ඒත් ඔයා මාව මග ඇරියොත් මං වැඩි කාලයක් කටවහගෙන ඉන්න එකක් නැහැ තේරුණාද හොඳට මතක තියාගන්න මං කියන දේ ඇහුවේ නැත්තම් මුළු ඉස්කෝලේ මාගේ දිනපොත කියවයි හරි හරි ඕක කියවන්න දෙයක් නැහැ වෙන්න තියෙන දේ මං හොඳට දන්නවා ආ ඇත්තද ඔයා එක දන්නවද ආ හෙලෝ ආ යුමි ආ මොනවද වෙන්න ඕනේ මේකයි මං ඔයාට කොයි තරම් කැමතිද කියලා කියන්න ඕනේ මං අද ඔරිග්ගි කාමරේ පැත්තේ ගියා අර ජිම් සූට් එකට යහරි මෝඩ පාටයි මොනවද ඔයාට ඕනේ ඔයා ඔරිග්ගි දිනපොත හැංගුවේ කොහෙද කියලා කියනවා ඉක්මන් කරනවා නැත්නම් ඔයාගේ නපුර වැඩ ඔක්කොම මේ පාරේ පාසල් සංග්‍රහය හරි හරි ගෑන් ළමගේ නාන කාමරේ තුන්වෙනි කුටියේ වතුර ටැංකිය ගොඩ එක තියලා ඇති දැන් හරිනේ ඔව් හොඳයි මං ගිහින් බලන්න ඉන්න එතකොට මගේ දින පුතේ මොකද වෙන්නේ? ස්තුතියි යුමි. ධන්නවද සිසි. හොඳ යාළුවෝ ඉන්න එක ගොඩක් වටිනවා. මට වෙලාවකට හිතෙනවා අර කොල්ලා හැමදාම ඔයාගේ පස්සෙන් එයි කියලා. වද දෙන්න නැතුව කටවහගෙන ඉන්නවා. යුමි, ඔය මොකද මෙතන කරන්නේ? මුකුත් නෑ මං අසනීප වුණා දැම්මට හොඳයි අයලීඩා ජෙරම් ආඩුයි ඔරිකුයි එනවද සියානගේ ක්‍රියාකාරීත්වය ඉහළ ගිහින් මට ආරක්ෂාව ඕනේ අයලීඩා ක්‍රියාකාරී කුළුණ තියෙන කාන්තාරේ මං යන්නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ හරි මාමුතුයි මේ බස් එකේ මොනව වෙලාද මම මොකද දන්නේ නැහැ ළමයෝ මට මේක පාලනය කරන්න බෑ වගේ බස් එකේ බැටරි ආරෝපණය කරන්න කලින් ගැටලුවක් තිබුණ නෑ නේද ඔව් කිසිම දෝෂයක් තිබුණේ නැහැ ඒත් දැන් මට ඔරි මොකද වෙන්නේ අපිට ප්‍රශ්නයක් සියන්න බස් එකේ පාලනය අතට අරන් තියෙන්නේ හරි තප්පරයක් දෙන්න සියාන කරන්න හදන්නේ මොකද්ද දන්නේ නැහැ කොහෙද ඉන්නේ වොෂින්ටන් පාරයි ෆ්‍රැන්ක්ලින් පාරයි කෙළවරේ දැන් හොයාගත්ත ගමන් මම ආපහු කතා කරන්න අපි බලාගෙන ඉන්නම් ලියෝකෝ වලදී අයිලීඩට උදව් ඕනේ ඇති අපි යන්න ඕනේ එහෙනම් ආ යන්න මං ඉන්න
බෑග් අරගෙන ආරක්ෂාවට තියාගන්න. යුමි, කරදර වැඩි වෙනවා. පන්ති ඉවර වෙලා පාලක මැදිරියට එන්න. හොඳයි. එම්ම තමන්ගේ ආසනපටි තද කරගන්න. රාමියා බය වෙන්න එපා. ටිකක් සංසුන් වෙන්න. මේ පුංචි ගෑනළමට උදව් කරන්න. අනේ එපා. මේ පුංචි ගෑනළමට කලවත් උදව් ඕනේ නැහැ. අපි අධ්‍යාරක්ෂිත කලාපෙට ඇතුල් වුණා. ඔයාට පැහැදිලිද? දැන් හරි හරි. මම ඔයාලව දැන් හොයාගත්තා. ඒත් සියාන කරන්න හදලා දෙයි මට තාම තේරෙන්නේ නැහැ. මට ඒක පේනවා ජරම්. සක්‍රීය කුරුණ ඡායාවක් මට පේනවා. හරියටම හරියයි ලීදා. ඔතනම ඉන්න. යුමි ඔතනට එනවා. අතනට යන්න. තත්ත්වය භයානක වෙනවා. මේකනම් පිස්සුවක්. ඔරි, සියාන බස් කර යන ඉන්ධන රසායනාගාර සංකීර්ණයේ දිහාවට. මොකක්? ඒක කොහොමද? මේකේ විකාරේ නවත්තන්න වෙන ක්‍රමයක් නැහැ. අපි එළියට පනිමු. පේනවනේ කරපු දේ. කේබල් කපල දොර අරින්නවත් බෑ. ජිම්, ජෙරම් හිතනවා අපි යන්නේ ඉන්ධන රසායන සංකීර්ණ දිහාවට කියලා. එයා ඒක දන්නේ කොහොමද කියලා කියනවා. ඒක පස්සේ කියන්නම්. දැනට අපිට එයාව විශ්වාස කරන්න වෙනවා. එයාට පුළුවන් අපිට උදව් කරන්න. හරි හරි. ඔරික්, අර දිනපොත ගැන කනගාටුයි. ඒක ගත් එක වැරදි. මට සමා වෙන්න. මමත් ඔයාලට උදව් වෙන්නද? මේක අරන් ජෙරම්ගේ පණිවිඩ මට කියන්න. යුමි, අයිලීඩා, කුරුණ දැන් ගොඩක් ළඟයි. එපා, ඉන්න. මේක පහසු වැඩි. මේ තරම් දුර ඇවිත් නපුරාවේ නැත්තම් උගුලක් කටවල ඇති. ඒක සුළි කුණාටුවක්. ජෙරම්, අපිට ලොකු ප්‍රශ්නයක්. නෑ, ප්‍රශ්න දෙක. ඔන්න දැන් නපුරෙකුත් එනවා. වහාම පිරිස කැඳවන්න. ඕවා. තප්පර 10කින් බස් එක වමට හැරෙනවා. අපි බස් එකෙන් පැනන නම් හරි. මොකද හිතන්නේ? හොඳම ක්‍රමය එක වෙන්නත් පුළුවන්. එහෙම කළොත් අර රසායන සංකීර්ණේ හැපිලා මැරෙන්න වෙන එකක් නෑ අපිට. මේ වේගෙන් ගියොත් අපිට නම් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. කෝක දෙන්න. ජෙරම්, දැන් ලියෝකෝල අලුත්ම තත්තු කොහමද? අයිඩා යුමි ඉන්නේ කුළුණට බොහොම කිට්ටුව. ඒත් එයාලව දැන් වැලිකුණාඩුකට අහුවෙලා. හොඳයි, අපි තව ටිකක් බලන්න. යුමි, ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න. අයිලීඩෝ ප්‍රපාතයට වැටුනොත් ඔයාවත් සදාටම නැති වෙයි.
ඒක මෙගා ටැංක් එකක්. සියාන අපට උගලක් අටවලා ඔයා දක්ෂයි අයලීඩා ඉක්මනට යන්න තව විනාඩි 10කින් සංකීර්ණයට ළඟා වේවි බලාගෙන ඔයාලා ආයෙත් හරවන්න යන්නේ හැමෝම දකුණට අයිලීඩා ආට වලකට එකක් හෙලෙන්නවත් එපා. ඔයාට තේරුණාද? බලාගෙන ඔතන පැල්මක් හරි වටා දවසක් ආව මගේ පස්සෙන් එන්න you
යාන්තම් අපි එක කළා. දැන් ඔයා අපව අතීතයට යන ලෑස්තිද? සිසි මං එනකන් ඉන්නේ මොනවා හරි නැති වුණාද නෑ මම මේ වෙන ගමනක් යන ගමන් ආ